අයිබෝන්දරුවනි සිළු දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා එහෙනම් සුපුරුදු පරිදි අදත් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වසර ඕලෙවල් විභාගය සඳහා මුණ දීමට සූදානම් සිටින දරුවන්ගේ විෂය දැනුම පෝෂණය කිරීම සඳහා ස්මාර්ට් ඔන්ලයින් කැම්පස් ආයතනය විසින් සංවිධානය කරලා තියෙන තවත් එක් නොමිලේ පවත්වන පන්ති මාලාවකට නේද අපි දැන් මේ පන්ති මාලාවේ දවස් හතක් අටක් මම අද අටවෙනි දවස් වගේ කරන්නේ නොමිලේ පන්ති මාලාව යටතේ අපි මුලදී විෂය කරුණු කිහිපයක් සාකච්ඡා කරා ඊට අමතරව සැප්තැම්බර් මාසයේ මුල ඉඳලා අපි මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න ආරම්භ කරලා තියෙනවා හරිද මේ වෙනකොට දරුවන් සම්බන්ධ වෙමින් පවතින්නේ තව විනාඩි 3ක් බලමු අපි ඉතුරු දරුවන් ටික සම්බන්ධ වෙනකන් ඔය කට්ටිය දැනට මේ තියෙන ප්‍රශ්න පත්‍රය සූදානම් කරගන්න උත්තර අපි සාකච්ඡා කරන මේ පේපර් එකට අදාළව මුද්‍රණය කරගන්න හැකියාවක් නැත්නම් අපි එවලා තියෙන PDF ෆයිල් එක හරිය ඕපන් කරගෙන පොතක් ලැහැත්ති කරගෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න සූදානම්ව ඉන්න තව විනාඩි 3කින් අපි හරියටම පන්ති ආරම්භ කරනවා දරුවන් සම්බන්ධ වෙමින් පවතින මේ වෙනකොට හරි එහෙනම් අපි පන්තියේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම ආරම්භ කරමු මේ වෙනකොට ප්‍රමාණවත් පිරිසක් සම්බන්ධලා සිටිනවා කරුණාකර ඔබගේ මේ මයික්‍රෝෆෝනේ මියුට් කරගන්න මොකද ශබ්ද බද්ද ගොඩක් තිබ්බත් අපිට පන්තිය කරගෙන යන්න අසීරුයි දරුවනේ නේද අපිට පොඩි කාල සීමාවක් තියෙන්නේ එහෙනම් අපේ ඔය කට්ටියගේ මයික් ශබ්ද ඇහෙනකොට අනිත් ළමයිටත් බාධාවක් වෙනවා व्यूहगत पेपर විවගත පේපර් එකේ ආකෘතියක් තමයි මෙතන ඔකට දකින්න ලැබෙන්නේ මේක එතකොට පළවෙනි වාරයේට අදාළ විෂය නිර්දේශ කොටස් පමණයි අතුලත් වෙලා තියෙන්නේ නේද ඔකට දරුව මේ වෙනකොට තුන්වෙනි වාරයේ තමයි ඉන්නේ එහෙනම් ඔකටට මේකට හොඳින් පිළිතුරු ලියන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා හරිද රයිට් අපි ගමු බලන්න පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නේ නේද පළවෙනි ප්‍රශ්නේ ඇතුළුව පිළිතුරු සපයන්න කියලා න අපිට කියන්නේ නේද එතකොට ඔකට අනිවාර්යව මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නම වෙනවා රයිට් එතකොට මේ ප්‍රශ්නේ වෙනුවෙන් ඔයාලට ලකුණු
විස්සක් ලැබෙනවා පේපර් එකකින් රයිට් ලකුණු 20ක ප්‍රශ්නයක් ඒ හින්දා සහ මේ මේ ප්‍රශ්නේ තියෙන සුවිශේෂත්වය දරුවෝ පැටි තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්නේ තුලින් ඔකටගේ සම්පූර්ණ සිලබස් එකේ වැදගත් කොටස් සියල්ලක්ම ආවරණය කරන ගිණුම්කරණය ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය කොටස් දෙකේම විෂය දැනුම ඔයාගේ මෙතෙන්දී පරීක්ෂාවට ලක් කරන ඒ හින්දා පුතේ මේ ප්‍රශ්නේ අනිවාර්ය කරලා තියෙනෙත් ඒකයි ඔකටගේ විෂය පිළිබඳව තියෙන සමස්ත අවබෝධය මෙතෙන්දී පරීක්ෂකරයාට මැනගන්න පුළුවන් හරිද පුතේ දැන් ඔකට තව මාස කිහිපයකින් නේද පෙබරවාරි මාසයේ වෙනකොට විභාගයට පෙනී සිටින්න සූදානම්මින් ඉන්නේ නේද පුතේ ඒතොර දැන් තියෙන තත්ත්වෙත් එක්ක පාසල් ආරම්භය පිළිබඳ තාම අවිනිශ්චිතයි නේද ඒ හින්දා ඉතින් ඒවා මේවා කියලා ඔකට ටික අධ්‍යාපනයේ කඩා කප්පල් කරගන්න බෑ නේද ඒවට සහයෝගයක් විදිහට තමයි අපි මේ පන්ති මාලාව දියත් කරලා තියෙන්නේ හරිද පුතේ රයිට් ගන්න බලන්න පළවෙනි ප්‍රශ්නේ පහත සඳහන් සිද්ධිය ඇසුරින් අංක 1 සිට 10 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඔන්න පුතේ සිද්ධියක් දීලා දෙනවා ඕක හොඳට අවධානයෙන් කියවන්න රයිට් මේ විදිහ ප්‍රශ්නයකට පිළිතුරු සපයද්දී පළවෙනි සැරේ මේ ඡේදය හොඳට කියවන්න ඕනේ ඊට පස්සේ අහලා තියෙන ප්‍රශ්න 10 කියවන්න ඉතින් ඔයා දන්න ඔයාගේ මොනවද අහන්නේ කියලා ඊට පස්සේ පුතේ ඔයා නැවත වරක් ඡේදය කියවලා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න පටන් ගන්න ඕනේ ඔය ක්‍රමවේදය තමයි ඔකටිය ආරම්භ කරන්න ඕනේ හිමාල්ෂා මයික් එක මියුට් කරගන්න ඕනේ නැත්නම් අපි ඔක්කොටම කරදරයක් එකයි පුතේ රයිට් 0.36 රයිට් හරි කියවම් බලන්න අපි ඡේද එක පාරක් ඔකටියත් කියව ගන්න ඕනේ gederin රයිට් නැත්නම් තව එක්කෙනෙක් කියවන එකක් දිහා බලන්න ඉඳලා එයාගෙන් ගොඩ යන්න බෑ හරිද බව් කියවම් බලන්න උද්‍යාන අලංකරණයට යොදා ගන්නා ශාක පිළිමද පාඨමාලාවක් හැදෑරු මියුරු විස්තර පත්‍රිකා පත්‍රිකා ශාක සහ මල්පැල සකස් කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් මියුරු ගාඩ්ස් නමින් පවත්වාගෙන යනු ලබයි 2019 ජනවාරි 1 වෙනි දිනට මෙම ව්‍යාපාරයේ පැවති වත්කම්මා වර්ගයෙන් පහත දැක්වේ අයිට් ඒතර කාලපරාසයම හොඳර හිතේ තියාගන්න ඕනේ මුදල් බැංකු ණය 112 බැංකු ණය ඉඩම් ගොඩනැගිලි ලීබඩ උපකරණ කුෂි උපකරණ මල්පැල තොග ණය හිමියෝ ණය ගැතිය නේද मलपोजी මල්පැල ප්‍රවාහන කුලී අත්පිට විකුණුම් ණයට විකුණුම් පොලිය රුපියල් 500ක් ඇතුළු බැංකු ණය වාරික ගෙවීම හරිද ඊට පස්සේ කියනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පැවැත්තු මල්පැල ප්‍රදර්ශනයට මියුරු ද සහභාගී වූ අතර එදින හඳුනාගත් දේශීය විදේශීය ගණුම් කරුවන්ගෙන් මේ වන විට ඇනවුම් ලැබී ඇත තවද ප්‍රදර්ශන භූමියේදී මියුරු සමස්ත ලංකා පැල අලෙවිකරුවන්ගේ සංගමේ සමාජිකත්වයට ලබාගෙන ඇත ප්‍රදර්ශනයේ සඳහා සහභාගී වීමේදී පළ වීමේදී අලෙවි කුටියේ ප්‍රදර්ශනය කිරීම සඳහා ආකර්ෂණීය බැනරයක් මුද්‍රණය සඳහා ආයතනයකට බාර දී ඇති මියුරු කුඩා ලොරියක්ද මිලදී ගැනීමට තීරණය කර ඇත කුඩා ලොරියක්ද මිලදී ගැනීමට තීරණය කර ඇත මල්පැල සඳහා ඉල්ලුම දිනෙන් දින ඉහළ යන බැවින් 2019 ජනවාරි 31 වෙනි දින 20000ක මාසික වැටුපට සේවකයෙකු බඳවා ගන්නා ලද නේද ව්‍යාපාරය තුළ සිදු වුණු ගනුදෙනු කිහිපයක් දීලා තියෙනවා ව්‍යාපාරය සම්බන්ධයෙන් තවත් තොරතුරු කිහිපයක් අපිට දීලා තියෙනවා බලමු අපි ඊට පස්සේ කොහොමද අපෙන් අහන ප්‍රශ්න මොනවද කියලා පළවෙනි එක අහනවා මියුරු ගාන්ඩ්ස් ව්‍යාපාරයේ අයත්න ව්‍යාපාර සංවිධාන වර්ගයේ කුමක්ද ඊළඟට අහනවා ඉහත සිද්ධිය සඳහන් ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන සඳහන් නිදසුන් දෙන්න බලන්න දැන් උත්තර මතක් නැති අද එකපාර ලියන්න යන්න එපා පුතේ ප්‍රශ්න 10 කියවලා බලන්න මොනවද මෙයා අපෙන් බලන්න මොන වගේ දැනුමක්ද මෙයා අපෙන් පරීක්ෂා කරලා බලන්න යන්නේ කියලා හරිද වෙලාව මදි වෙනවා කියලා ගත්ත ගමම්ම වනාගෙන වනාගෙන යන්න එපා උත්තර හරිද හොඳට කියවලා තර්කානුකූලව උත්තර පිළිතුරු ලියන්න ඔකටිය පුරුදු වෙන්න ඕන නේද මේක समस्त लंका पवत्न विभाग दी वार विभाग वगे नवे अर पिल्तर कटे लिया वार विभागे ओया लीन पिल्तर
ඔයාගේ පන්ති භාර ගුරු මේ පන්තියේ විෂය උගන්වන ගුරුවරයා තමයි බලන්නේ. එතකොට එයා දන්නවා ආ මේ දරුවා පන්තියේ හොඳට වැඩ කරන දරුවෙක්නේ. මේ ධාමේ පොඩ්ඩක් මේක මග ඇරලා තියෙනවා උත්තරය හරි කියලා පිළිගන්න පුළුවන් කියලා ලියන. ලකුණු දෙන්න පුළුවන්. හැබැයි පුතේ ඕ ලෙවල් ඒ ලෙවල් වගේ විභාගයකදී ඕ ලෙවල් විභාගයේ ඔකට්ටිය මුහුණ දෙන විභාගයේදී ඔකට්ටිය පේපර් එක බලන්න ඔයා ගැන දන්නේවත් නැති ඔයාව දැකලවත් නැති නේද? ඔයා ඔයත් තව මේ ලක්ෂ ගාන ළමයින්ගෙන් එක දරුවෙක් විතරක් විදිහට සලකන ගුරුවරයෙක් තමයි පේපර් එක බලන්නේ නේද? ඒ කියන්නේ මම ওই දෙක අතර වෙනස කිය පුතේ පන්තියේදී ඔයා දන්නවා පන්තියේ ගුරුවරයා මැඩම් හරි සර් හරි දන්නවා ඉස්කෝලේ ආ මේ දරුවා හොඳට වැඩ කරන දරුවෙක් නේද? මෙයාගේ උත්තර විලාසය මේ විදිහට තමයි මෙයා ලියන්නේ නේද? එයා එතකොට මොන හරි අඩුපාඩුවක් තිබ්බොත් එයා ඒක හදාගෙන එයා ලකුණු දෙනවා. හැබැයි ඕ ලෙවල් විභාගෙදී එහෙම නැහැ නේද? පිටස්තරම පුද්ගලෙක් තමයි ඔයාගේ පේපර් එක බලන්නේ. හරි ඒ හින්දා කලබල වෙන්නේ නැතුව හොඳට ප්‍රශ්නේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න අපි දැනගන්න ඕන. නයි පුළුවන් තරම් තමන්ට දීලා තියෙන ලකුණු ආරක්ෂා කරගෙන පිළිතුරු සපයන්න උත්සාහ කරන්න. නේද පුතේ? ඕකටට පේපර් එකත් එක්ක ලකුණු 100ක් දෙනවනේ. නේද? මේ පේපර් එකට ලකුණු 60ක් දෙනවා. ෆස්ට් පේපර් එක ඔකට දෙනකොට ලකුණු 40කුත් එක්ක තමයි ඔයාට පේපර් එක දෙන්නේ. හරි. ඔයා තමයි ලකුණු ටික රකගන්න දැනගන්න ඕන. හරි. ඊළඟට අහනවා මෙම ව්‍යාපාරයේ දැකිය හැකි ශක්තියක් හා අවස්ථාවක් ලියන්න. විදේශීය ඇනෝම් සඳහා මල් පැල සැපීම කුමන වෙළඳාමක් ලෙස හැඳින්වෙයිද බලන්න. විෂය සබ්ජෙක්ට් එකේ හැම අස්සක් මුල්ලක් නැරම කවර් කරනවා මෙතන. මෙම ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට අයත් පාර්ශව අයත් ඇල්මැති පාර්ශව දෙකක් නම් කරන්න. මෙම ව්‍යාපාරය වාගේ හිතේ තියෙන ඇල්මැති පාර්ශව ලියලා හරියන්නේ නැහැ. ඒක කොම්පෝස්ට් පවර කුමන ව්‍යාපාර සංවිධානයකට අයත් වේද? ව්‍යාපාර සාධකයකට අයත් වේද? ඉහත සිද්ධිය ඇතුළින් සැලසුම් කරන කාර්ය හා සංවිධාන කරන කාර්ය සඳහා නිදසුන බැගින් දක්වන්න. ප්‍රචාරක බැනරය අලවි මිශ්‍රයේ කුමන විචල්ලයට අයත්ද? 2019 ජනවාරි පළවන දිනට මෙම ව්‍යාපාරයේ හිමිකම කොපමණද? 2019 ජනවාරි පළවන දිනට වත්කම්මා වගකීම් අගයන් සහිතව දක්වන්න. බැංකු ණය පොලිය ගිණුම් ගත කිරීමට අදාළ දිත්ත සටහන ලියන්න. දැක්කනේ අපි දිත් සටහන් දිත්ත මේ ගනුදෙනුවක මේ දිත්ත බලපෑම ඕවා ළමයි හරි සරල විදන්නේ අයියෝ ඕවා එන්නේ නැහැ විභාගෙට ඕවා අහනවා. හැබැයි ඒවා ප්‍රශ්න කරන අවස්ථා තියෙනවා. එහෙනම් ඔකට්ටිගේ මේ විෂය ඔකට්ටිගේ මට්ටමේදී හඳුන්වා දීමේ විෂයක් හඳුනා ගැනීමේ විෂයක්. අයි එහෙනම් මේකෙදී බේසික් ටික තමයි බලන්නේ. බේසික් සබ්ජෙක්ට් එකේ බේසික් එක තමයි ඔකට්ටිගෙන් බලන්නේ. මූලිකම පදනම් ටික ඔකට්ටිය දැනගෙන ඉන්නවාද කියන්නේ. මහ ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා ඔකට්ටිගේ ඒ ලෙවල් අයලා කළා. අපි ඒ කට්ටියට ලොකු ලොකු දේවල් උගන්වන්නේ. හැබැයි ඔකට්ටිගේ මට්ටමේදී අපි උගන්වන්නේ ඔකට්ටියට අවශ්‍ය දැන. ඔකට්ටිගෙන් විභාගයේ පරීක්ෂකවරු මොනවද බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ප්‍රමාණවත් දැනුමක් තමයි ඔකට්ටියට දෙන්නේ. නේද? රයිට්. ඊට පස්සේ අහනවා මුදල් ගිරුම පිළියෙල කර 2019 ජනවාරි 31 දිනට ශේෂය දක්වන්න. මෙම ව්‍යාපාරය භාවිතා කරන මූලික පොත් දෙකක් නම් කරන්න. බලන්න බොහොම සරල ප්‍රශ්න අහනවා. ජනවාරි මාසයේ මුළු විකුණුම් ප්‍රමාණය 2019 1/31 දිනට ණයගැති ශේෂය කොපමණද? මෙම ව්‍යාපාරයේ ජනවාරි මාසය සඳහා 41,000ක ශුද්ධ ලාභයක් ලබාගෙනද ඒ අනුව 2019 ජනවාරි 31 දිනට ප්‍රාග්ධනය කොපමණද? හරිද? රයිට්. හරි. ලියම් බලන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරය. ඔකට ඡේදය කියවන්න තව පාරක් ඉක්මනට. පළවෙනි ප්‍රශ්නෙට යන මම විනාඩියක් දෙන්න. නේද? පළවෙනි ප්‍රශ්නෙන් ආන්නේ මියුරු ගාන්ස් ව්‍යාපාරයේ අයත්න ව්‍යාපාර සංවිධාන වර්ගයේ කුමක්ද? අපි ව්‍යාපාර සංවිධාන නේද? අපේ සිලබස් එක තුළ තියෙන ප්‍රධාන මාතෘකාවක්. ඒවා ඉගෙන ගන්න ඕනේ. මොකද්ද පුතේ? ව්‍යාපාර සංවිධාන වර්ගය අපි කියනවා මොකද්ද ඒකට කියන්නේ? කියන්න පුළුවන් අපට ඒක පුද්ගල ව්‍යාපාරයක් නේද? ඒක පුද්ගල ව්‍යාපාරයක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්තම් ඒකට අපි භාවිතා කරන තව වචන තියෙනවා. මොනවද පුතේ? තනි පුද්ගල ව්‍යාපාර නේද? කේවල ස්වාමී ව්‍යාපාර. ඔය වචන තුනේ මොකක් තිබුණත් ඔතන අපි පිළිතුරු විදිහට බාර ගන්නවා. ඔකටියක් දැනගන්න ඒ විදිහට තනි පුද්ගල ව්‍යාපාර, කේවල ස්වාමී ව්‍යාපාර, ඒක පුද්ගල ව්‍යාපාර කියන්නේ සියල්ලක්ම එක ව්‍යාපාර සංවිධානයක් හඳුන්වන්න භාවිතා කරන නමක් කියන එක. එකේ ආයන්නෙන් අහනවා සිද්ධිය සඳහන් ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානය සඳහා
නිදසුන් දෙකක් ලියන්න ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන සඳහා නිදසුන් දෙකක් ලියන්න කියන්න බලන්න ලියපු කෙනෙක් මට කියන්න චැට් බොක්ස් එක ඔන් කරලා තියෙන දාන්න පුළුවන් මැසේජ් එක කියන්න බලන්න මේ සිද්ධිය තුල තියෙන ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන දැන් ගොඩක් ළමයි පුතේ මේ व्यापार व्यापार समस्त लखनऊ प्रमाण वाट हम प्रतिपल अंड व्यापार अद्धि ने पीली अवधान हरिद तोटे ये पाड़ सो कटे मुनयाम हेतु अग्निशाहो कोरोना निशाहो पास गंडपनेसाहो मुनोहरी सिद्ध भीमा निशाहो याट पास अंट बेर निशाहो वाट मनोहरी गटल अपेलावना अभी ये संबंधे विनम रिविशन थीरी रिविशन एक्टना पंत अभी पवर्तन इरीदा सवस दिखट इरीदा सवस दिखट इकुलावसर धर्वन सद पवर्तन पंतिया तोटे एक संबंध एके दहा विषय निर्देश संपूर्ण आवरण करना दहा विषय निर्देश संपूर्ण आवरण करण इरीदा वस्वरु देख हतर ये पांति राइट संबंध इतकोट विषय निर्देश संपूर्ण मुल साकच्चा करना मेवेन अकाउंट पटंगन दिए मूलिक पट्टी कदम मेधस्ल साकच्चाकरा इलाक अभी व्यापार अद्दीन पटंगण इतना मे ये पाड़ मगैर तीन तवदुरा पेहदली गंटवश्यना मे देवगिन वेपुर गणंग दंडवश्यना मे पंतीर संबंध पुलाम रईट तो पंतीर संबंध अवश्य धरवा मे नंबर मेसेज पंतीर संबंध बिंदु हती मेकड़े मसिक पंतिगास्तिक पंतिगास्तु रुपया पंतिया काय कटवा सेप्टर मसे संबंध सेप्टर मसे अदाल मीट कलीन सत्यवल करपू रिकॉर्ड इंटर दिन पंक्ति रहा रिकॉर्ड इंटर दिन सेप्टर मसी मुदाल सेप्टर मसे रहा रिकॉर्ड इंटर लबल दिन इतनी आठ पत्ते आठ पंक्ति संबंध पुल ओ एक्कीने पील तो लबल दी ला मुखद उत्तर दिगापटा दिन एक्कीने दिन मुखद कृषि कर्म डिपार्टमेंट हरी हाई लाभ अरमुन व्यापार संविधान कृषि कर्म डिपार्टमेंट इतकड़े तव धर्वे कपड़े उत्तर केवल तीन समूपकार समिति हा समिति संवर्धन लेद अहन पुते बला प्रश्न मुखदा मेम व्यापारे प्रश्न गहणी इहत सिद्धिये सदहा वरदगा अभी दंड लाभ मुनकर नुगत व्यापार संविधान लील वेडकते लेद अभी दंड लाभ मुनकर नुगत व्यापार संविधान लील वेडकने मैं हण्य मुखद पेहदिल इहत सिद्धिये इहत सिद्धिये सदहां लाभ मुनकर नुगत व्यापार संविधान देखा एक मूते हर एक लील दीप मुखद कृषि कर्म डिपार्टमेंट तव संविधान लाभ मुनकर नुगत मुखद तल अलविकारे संगमय या लियापदुला की तल अलविकारे संगमय ऐना लिया पीलिदूर पुष्कर्म डिपार्टमेंट अणित पेल अलविकारे संगमय मल पेल अलविकारे संगमय एक्त अब मगर वरदीन तुषिकर्म ओ कुशिकर्म डिपार्टमेंट अणित मल पेल अलविकारे संगमय अरे आप इधरटा मेम व्यापारे देखी है कि शक्ति अखा अवस्था क्लियान शक्ति अक्ख अवस्था मुखद पुते शक्ति मुखद अवस्था शक्ति अक्की मुखद मे व्यापार रेती है प्रश्न आहटे मे प्रश्न इन कोई पाड़ी मत आहवल पाड़े अहवल तन मे प्रश्न हाणी मेकड़ता मेवा तवत्ते तीन अन्ना मेके मे मेटिकमा मे उत्तर लिया देवल्ट मत धर लेट मेवा तीयरी कोट व्यापार अद्धने तीन कोट तर गुडक मन की अकउंट बर तीन व्यापार अद्धने नुसलकारीहमे पै मेक पोद विषय दिखटम व्यापार गिनुमकरण अद्धि
accounting විතරක් නෙවෙයි මේක ඈ commerce විතරකුත් නෙවෙයි දෙකම යන්න ඕනේ මොකද ලකුණු දෙකෙන්ම අපේ paper එකේ තියෙනවා ඉතින් එහෙනම් එකක් විතරක් බලාගෙන හරියන්නේ නැහැ එහෙනම් මට කියන්න බලන්න පුතේ මොකද්ද මේ මොන පාඩමෙන්ද අහන්නේ මේ මොන පාඩමෙන්ද අහන්නේ ඔව් ව්‍යාපාර පරිසරයේ පාඩමෙන් නේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමේ වැදගත්කම කියලා ඔකට ඉගෙනගෙන ඇති නේද ඔකට මග ඇරලා තියෙනවා නම් ඒවා අපෙත් එක්ක සම්බන්ධ වෙනතර අපට ඒවා නැවත පැහැදිලි කරලා කරගෙන යන්න පුළුවන් ව්‍යාපාර අධ්‍යයන කොටස් තාම පටන් ගත්තේ නැහැ 11 වසර දරුවන්ට අපි accounting එක තමයි පටන් ගන්න කරගෙන යන්නේ එතකොට මේ මාසේ අපි මූලික පොත් සාකච්ඡා කරනවා ලබන මාසෙ ඉතිරි ටික අපි සාකච්ඡා කරනවා වැරදි නිවැරදි කිරීම ආදී සියල්ල ඔක්තෝබර් මාසෙ අපි සාකච්ඡා කරනවා විශේෂ පිරික්සුම හදන එක නේද වැරදි නිවැරදි කිරීම දැන් අපි මේ සතියේ බැංකු සැසඳුම් බැංකු ගිණුම බැංකු සැසඳුම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා හෙට රයිට් හෙට බැංකු සැසඳුම බැංකු ගිණුම බැංකු සැසඳුම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට මේ පාඩම් මගහැරලා තියෙන දරුවෝ ඒවට සම්බන්ධ වෙන්න ඕනේ රයිට් ඔව් මොකද්ද ශක්තියක් 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 කියන්නේ පුතේ ශක්තියක් කියලා හඳුනගන්න දැන් එකද එක දරුවෙක් කියලා දෙනවා මල්පැල සමාජ මල්පැල සමාජිකයන්ගේ සංගමයේ සිටීම ශක්තියක් කියන පුතේ ශක්තිය කියන්නේ ව්‍යාපාර පරිසරයේ කුමන සාධකයක් මොන පරිසරයේ තියෙන සාධකයක්ද දැන් ওই පුතා කියලා තියෙන ওই දරුවා කියලා තියෙන පිළිතුර හැටියට මල්පැල සංගමයේ කියන්නේ මොන පරිසරයේ සාධකයක්ද ඒක ඔයා හරියට අවබෝධ කරගෙන නැහැ ඔතෙන් නේද මල්පැල කියන මල්පැල සංගමයේ කියන එක මල්පැල මල්පැල වවන්නන්ගේ සංගමය කියන්නේ පුතේ මොකද්ද ව්‍යාපාරයෙන් බාහිර පරිසර සාධකද නේද ව්‍යාපාරයේ බාහිර පරිසර සාධකද හැබැයි ශක්තිය අපි කොහෙන්ද හඳුනගන්න ඕනේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරේ ශක්තිය හඳුනගන්න ඕනේ දරුවෝ අපේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරේ නේද ඔව් එහෙනම් ශක්තියක් වෙන්නේ අපේ ළඟ තියෙන දෙයක් අභ්‍යන්තර පරිසරයේ තියෙන දෙයක් අපේ ළඟ තියෙන අපට වාසිදායක තත්ත්වයක් තමයි ශක්තියක් කියලා අපි හඳුනගන්නේ නේද පුතේ ඔවා මගාරින්න එපා ඔවා මොනවහරි ඔකටේට ඔකටගේ වරදක් නෙවෙයි නේද ඔකටගේ ඉස්කෝලේ අනව මේ විෂය බාහිර වැඩ නිසා හෝ නේද මේ කොරෝනා තත්ත්වෙ නිසා හෝ මොන යම් හරි හේතුවක් නිසා ඔය විෂය කොටස් මගහැරලා තිනවනම් පුතේ මේ පන්තිර සම්බන්ධයෙන් මාස 5යි 10යි 11 සියලු විෂය නිර්දේශය ආවරණය කරනවා මේ පන්තිය හරිද පුතේ අපි මේකේදී ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරගෙන යනවා මේ මේ කියන පන්තියේදී ඉරිදාපවැත්තන පන්තියේදී මාස 5න් 10 11 සියලු විෂය නිදේශය ව්‍යාපාර අධ්‍යයනය ගිණුම් කරණය ඇතුළු සියලු විෂය කොටස් ටික ආවරණය කරලා දෙනවා. අපි දැනට වැඩ පටන් ගන්න තියෙන්නේ දෙසැම්බර් මාසයේ අවසාන වෙනකොට අපි 10 වසර සම්පූර්ණයෙන් අවසන් කරනවා. රයිට් දෙසැම්බර් මාසෙදී අපි සැලසුම් කරලා දෙන ඔක්තෝබර් අන්තිම. මොකද නොවැම්බර් දෙසැම්බර් අපට 11 වසර කරන්න තියෙනවා. ජනවාරි පෙබරවාරි ඔකට්ටේට ජනවාරි වෙනකොට අපි ඔකට්ටේ රෙඩි කරනවා විභාගය. පෙබරවාරි මාසයේ ඔකට්ටේ ගිහලා විභාගය ලියන්න තියෙනවා. ඉතින් ඔක්තෝබර් අවසාන වෙනකොට පුතේ 10 වසර සම්පූර්ණයෙන් අපි මේ පන්ති තුල සාකච්ඡා කරලා අවසන් කරනවා. හරිද? ඒතර නොවැම්බර් දෙසැම්බර් ජනවාරි අපි 11 වසර ටික සාකච්ඡා කරලා අවසන් කරනවා. හරිද? ඒ හින්දා මොන යම් හේතුවක් නිසා හරි ඔය කට්ටියට මගහැරලා දිනව නම් ඔය කට්ටිය මොන මට්ටමේ හිටියත් හොඳ ප්‍රතිඵලයක් ගන්න මේ පන්තිත් එක්ක සම්බන්ධෙන් අපි අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිඵලය ලබලා දෙනවා. හරිද? මේවට මුදල් ගෙවන ක්‍රම මං කිය මගේ ළඟ තියෙනවා ගොඩක් ආකාර බැංකුව අහලා තිබ්බට මුදල් ගෙවන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. දෙමෝපියන්ට කතා කරන්න කියන්නේ එහෙම නැත්නම් මේ මේ නම්බරයට මැසේජ් එකක් දාන්න කියනවා මම ඔක ඔයාට පන්තියට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඔයාට උවමනායි නම් පන්තියට සම්බන්ධ වෙන්න ඒකට අවශ්‍ය වටපිටාව මම සකස් කරලා දෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? එහෙනම් පුතේ මේකට පිළිතුර ලියාගන්න මොකද්ද ශක්තියක් විතර අපිට කියන්න පුළුවන් මෙයා උද්‍යන අලංකාරණය පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම. නේද? උද්‍යන අලංකාරණය පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම. ශක්තිය උද්‍යන අලංකරණය පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම යාගේ අභ්‍යන්තරයේ තියෙන දෙයක්. ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ හිතකර සාධකයක්. ලියාගන්න ශක්තිය. ශක්තිය ලියාගන්න උද්‍යන අලංකරණය ශාක පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම. ඊට පස්සේ පුතේ අවස්ථාව. අවස්ථාවක් කියන්නේ බාහිර පරිසරයේ තියෙන අපට වාසිදායක තත්ත්වයක්. බාහිර පරිසරයේ තියෙන වාසිදායක තත්ත්වයක්. අවස්ථාවක් කියන්නේ ඒක අපිට කියන්න පුළුවන් මොකද්ද අර කුෂිකර්ම දෙපා සෝරි කුෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පවත්වපු වෙළඳ ප්‍රදර්ශනය මෙයාට අවස්ථාවක් ගිහිල්ලා මල් ටික දාලා විකුණලා ගැනුම් කරුවෝ දේශ විදේශ ගැනුම් කරුවෝ හඳුනා ගන්න අවස්ථාවක් හම්බුනා අන්න ඒක එක ඊට පස්සේ
අන්න අර්ග ගන්න පුළුවන් දැන් ඉස්සලා කිව්වේ මල් වගා කරුවන්ගේ සංගමේ සමාජිකත්වයේ ගත්තේ අන්න ඒක අවස්ථාවක් උදේ ඉස්සලා දරුවා එක පටල ගත්තා නේද අවස්ථාව ඒ වගේම තමයි මේ වෙනකොට අපට දේශ විදේශ අණවුම් ලැබීම නේද දේශ විදේශ අණවුම් ලැබීම අවස්ථාවක් විදේශ රටවල් වල විදේශ වෙළඳපොළට අපේ ව්‍යාපාරේ විවෘත වීම ඒක අපට අවස්ථාවක් විදියට එහෙනම් පුතේ ලියා ගන්න අවස්ථාව විදියට අපට එකයි අහන්නේ ඔය ටික ලියා ගන්න අවස්ථාවක් මොකක්ද එකක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රදර්ශනයක් පැවැත්වීම එවස්සේ මල් වගා කරුවන්ගේ සංගමේ සමාජිකත්වය ලබා ගැනීම අයිත් එකක් ලියවත් ඇති අවශ්‍ය නම් ඒ ටික ලියා ගන්න හරිද පුතේ අපි ඉක්මනට යන් ඉදිරියට ඊළඟට ගහනවා විදේශීය ඇනවුම් සඳහා මල්පැල සැපයීම කුමන වෙළඳාමක් ලෙස හැඳින්වේද ඔන්න ඔකටගේ වෙළඳාම සම්බන්ධයෙන් නේද ඔකටගේ පෙළපොතේ 11 වසරේ වෙළඳාම සම්බන්ධයෙන් තියනවා නේද නේද වෙළඳාම සම්බන්ධයෙන් ඉගෙන ගන්න තියෙනවානේ අන්න ඒකෙන් ප්‍රශ්නයක් අහනවා මොකද්ද මේ විදේශ ඇනවුම් සඳහා මල් සැපයීම කියන එක විදේශ ඇනවුම් සඳහා මල් සැපයීම කියන එක මොන වෙළඳ පොලක් සඳහා මොන වෙළඳ පොලක් ලෙසද හඳුන්වන්නේ කියලා හඳුන් කියනවා මොන වෙළඳ පොලක් ලෙසද හඳුන්වන්නේ කියලා කියනවා right මොන වෙළඳ පොලක් ලෙසද හඳුන්වන්නේ කියලා කියනවා මොකද්ද පිළිතුර විදේශ ඇනවුම් සඳහා පිටරට කට්ටියට අපි බාණ්ඩ සපයනවා නේද මොන වෙළඳ පොලක්ද පුතේ ඒක මොන වෙළඳ පොලක් ඔව් මොකද්ද පුතේ අපනායන වෙළඳාම නේද අපනායන වෙළඳ පොල අපනායන වෙළඳ පොල අපනායන වෙළඳ පොල right පිළිතුර ඇවිල්ලා අපනායන වෙළඳ පොල අපි පිටරටින් බාණ්ඩ ගෙන්නවනා නම් පුතේ ඒක මොකද්ද ඒක ආනායන වෙළඳ පොල නේ ඒව මතක තියාගන්න ඕන ඒව ආනායන වෙළඳ පොල හොඳයි right ආනායන නෙවෙයි අපනායන හරි 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 උත්තර දාලා දිනවා right කොහොම හොඳයි හරි ඊට පස්සේ අපි යන් මෙම ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට අයත් මෙම ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට අයත් අල්මැති පාර්ශ්ව දෙකක් නම් කරන්න. ඔන්න අභ්‍යන්තර පරිසර සම්බන්ධයෙන් නැවත ප්‍රශ්නයක් අහනවා. මෙම ව්‍යාපාරයට සම්බන්ධ අල්මැති පාර්ශ්වයන් දෙකක් නම් කරන්න. නම් කරමු බලන්න ඉක්මනට. ඉක්මනට නම් කරන්න. අයිතිකරු හොඳයි. නමක් ලියන්න ඕන පුතේ මේවුරු. හරි හොඳයි. නමක් ලියවෙන්න ඕනේ ඉතින්. හරි. තව එකක්. තව පාර්ශ්වයක් කියන්න කවුරු හරි. කියන්න පුතේ. තව පාර්ශ්වයක් කියන්න. කවුද ඉන්නේ තව අභ්‍යන්තර පාර්ශ්වය අයිතිකරු මියුරු කියන එක හරි තව කවුද ඉන්නේ කියන්නේ තව ඉන්නා පුතේ ලියා ගන්න සේවකයෝ ආ හොඳයි අත්තුදව්කරු එහෙම නැත්නම් සේවකයෝ ඔය දෙන්නම ලියවත් හරි අත්තුදව්කරු සේවකයෝ හරි අපි ඉදිරියට යමු පුතේ ඊළඟ ප්‍රශ්නේ අහනවා කොම්පෝස්ට් පොහොර කුමන නිෂ්පාදන සාධකයකට අයත් වේද කොම්පෝස්ට් පොහොර 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 කොම්පෝස්ට් පොහොර නේ මේ දවස්වල ගොඩක් රටේ කතා කරන දෙයක් නේ කොම්පෝස්ට් පොහොර ඔව් පිළිතුරු ලැබෙනවා තව දෙන්න බලන්න කට්ටිය පිළිතුරු කොම්පෝස්ට් පොහොර නේද අපි ගස් වලට දාන්නේ නේ මේ දවස්වල ගොඩක් රටේ කතා බා වෙන මාතෘකාවක් නේ කාබනික පොහොර කියලා කතා කරන්නේ ඔව් එක්කෙනෙක් පිළිතුරක් දීලා තියෙනවා බලමු තව කවුද ඉන්නේ කියලා පිළිතුරු දෙන්න ඉක්මන් කරන්න පුතේ තව කවුද පිළිතුරු දෙන්නේ හරි එහෙනම් අපි කතා කරමු නේද කොම්පෝස්ට් පොහොර අයත් වෙන්නේ පුතේ මොකද්ද නිෂ්පාදන සාධකය භූමිය නෙවෙයි නේද කොම්පෝස්ට් පොහොර අයත් වෙන්නේ භූමිය නෙවෙයි පුතේ ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකයට භූමිය කියන්නේ මොකද්ද පුතේ ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද කොම්පෝස්ට් පොහොර දැන් ගොවියෝ මොකද්ද කියන්නේ මේ දවස්වල නේද රජය කියනවා ආබනික පොහොර විදියට කොම්පෝස්ට් පොහොර භාවිතා කරන්න අපි ඔය කට්ටියට මුදල් දෙන්න ඔය කට්ටිය කොම්පෝස්ට් පොහොර හදා ගන්න ආ හදා ගන්න භූමිය කියන නිෂ්පාදන සාධකයට අපි ගන්න පුතේ හදා ගන්න දේවල් නෙවෙයි අපේ ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන දේවල් නේද අපේ ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන දේවල් තමයි අපි භූමිය කියලා සලකන්නේ නිෂ්පාදන හෝ නිෂ්පාදන කාර්ය සඳහා නැත්නම් ව්‍යාපාරය සඳහා නිෂ්පාදන කාර්ය සඳහා අපි යොදා ගන්නා සුභාව ධර්මයෙන් ලැබිලා තියෙන සම්පත් ටික අපි භූමිය කියලා හඳුන්වනවා.
අදපුතේ කොම්පෝස්ට් කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද දෙයක්. ඒකනේ රජයේ මුදල් දෙන්නේ කොම්පෝස්ට් ගොවියන්ට හදාගන්න කියලා. ගොවියා කියන්නේ මිනිස්සෙක්නේ මිනිස්සෙක්නේ. ආ මිනිසා නිර්මාණය කරන දෙයක් තමයි කොම්පෝස්ට් පොරොත්. නේ? ඒවා අපි නිර්මාණය කරගන්න පොරොත්. කොලාතු දාලා, ගොම දාලා, ඒවා මේවා දාලා නේ පෙන්වන්නේ මේ දොස්තර ටීවී එකේ නිවුස් වලට. නේද? නිවුස් බලනවනම්. එහෙනම් පුතේ පිළිතුර එන්නේ ප්‍රාග්ධනෙ. රයිට්? ඔව් අපි ඔකටට අමතක නොවන විදිහට බොහොම සරලව ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ක්‍රමවේදයන් ඔස්සේ මේ තියරි පන්තියේදී අපි ඔවා සාකච්ඡා කරනවා. කුමන හෝ දරුවෙකුට ඉගෙනගත්තු දේවල් නැවත නැවත තහවුරු කරගන්න වැඩිපුර ගණන් ටිකක් හදාගන්න අවශ්‍ය නම් මෙන්න පන්තියේ එන්න පුළුවන්. මාස පහෙන් සියල්ල ආවරණය කරලා දෙනවා. මොන යම් හෝ හේතුවක් නිසා විෂය කොටස් මගහැරිලා තියෙනවා නම් තවදුරටත් ඔකට බලන් ඉන්න කාලයක් නැහැ. මාස පහයි තියෙන්නේ. මෙන්න පන්තිය ඇවිල්ලා වැඩේ කරගන්න පුළුවන්. හරිද පුතේ? රයිට්. අපි ඉදිරියට යමු. ඉහත සිද්ධිය ඇතුලෙන් සැලසුම් කරන කාර්ය හා සංවිධාන කරන කාර්ය සඳහා නිදසුන බැගින් දක්වනවා. ඕ සංවිධානකරණය සැලසුම් කරන්නේ මේවා කොහේ තියෙන කරුණද පුතේ මේ? දැන් මතක් වෙන්න ඕනේ පාඩම මොකද්ද කියලා. නේද? මතක් වෙන්න ඕනේ මොකද්ද පාඩම? ආ කලමනාකරණය. නේද? කලමනාකරණය. රයිට්. ඔය පාඩම් අපි පුතේ ලස්සනට කරනවා. හරිද? මේ අපි ලස්සනට උගන්වනවා කට්ටියට කලමනාකරණය. මොනවද තියෙන කාර්යයන්? සැලසුම් කරන්නේ සංවිධාන කරන්නේ තමයි අපෙන් අහන්නේ. තව මේකට අමතරව තියෙනවා මෙහෙයවීම පාලනය. හරි. මේ සිද්ධියට අදාළව සැලසුම් කරන්නේට සහ සංවිධාන කරන්නේට උදාහරණ බැගින් දෙන්න කිව්වා. දෙමු බලන්න හොඳ පුතාල වගේ උත්තරයක් chat box එකට දාන්න. දාන්න. ඉන්න ළමයි ගොඩක් පිළිතුරු දාන්න පුතේ. ඕ ඒ ඔයා ඔබ දැන් මේ මොකටද කියලා දාන්න ඕනේ. මොකද්ද කියලා දැන් උත්තරේ දානවා මේ සංවිධාන කරන්නේද සැලසුම් කරන්නේද මොකද්ද? ඒකත් එක්ක දාන්න ඕනේ. නැත්තම් මම ඕකටද ඔය පිළිතුරු බාර ගන්න. අන්න පුතේ ඕ කට්ටිය විභාගෙට ලියද්දිත් අනේමයි දෙයලා ඔහොම කරන්න එපා. හරිද? නිකම්ම නිකන් ඕක ලියන්න එපා. දැන් ඔයා ඕක විභාගෙට ලිව්වා කියලා හිතන්නකෝ. හා ආකර්ෂණීය ලෙස බැනරයක් නිර්මාණය කිරීම. එහෙම ලියන්න එපා පුතේ. ඔයාගේ කරුණු දෙකක් අහනවානේ. එකක් අහනවා සැලසුම් කරන්නේද? තව එකක් අහනවා පුතේ සංවිධාන කරන්නේද? කරුණු දෙකක් අහනවානේ. ඉතින් ඔයා ඔය ලියලා තියෙන කරුණ ආකර්ෂණීය බැනරයක් නිර්මාණය කිරීම කියලා ඔයා ඉදිරිපත් කළ තියෙන කරුණ මේ දෙකෙන් කොහොමද මං ගන්න ඕනේ? ඔයා විභාගෙට ගිහිල්ලා ඔය වැරද්දම තමා කරා. ඇවිල්ලා කියනවා අම්පේ ලිව්වා ලිවිල්ලා කොහමද ඈ දොඹෙන් ලිව්වා කියලා එන්නේ. හැබැයි දොඹෙන්ම තමා ලියලා තින්නේ ඇයි? පිළිතුරු පැහැදිලි නෑ. මේ පිටු ගණන් උත්තර ලිව්වට වැඩක් නෑ පුතේ. විභාගෙට අහන දෙයට නිවැරදි පැහැදිලි උත්තරයක් දෙන්න ඕන. දැන් ඕකෙන් කරුණු දෙකක් අහලා දිනවා. සැලසුම් කරන්නේ සංවිධානය කරන්නේ. දැන් දරුවෙක් උත්තරයක් දීලා දිනවා ආකර්ෂණීය ලෙස දැනරයක් නිර්මාණය කිරීම. මං අහන්නේ ඕක එන්නේ මේ දෙකෙන් මොකටද? මේකත් එක්ක ලියන්න ඕනේ. සැලසුම් කරන්නේ කෙටිරක් උත්තරේ. සංවිධානය කරන්නේ කෙටිරක් උත්තරේ. අන්න එහෙමයි පිළිතුරු ලියන්න. හරි. දැන් කියන්න පුතේ. සැලසුම් කරන්නේ එන්නේ මොකද්ද? ආන් රයිට්. සැලසුම් කරන්නේ අපිට ගන්න පුළුවන් මොකද්ද? මෙයා මෝටර රථයක්. එහෙම නැත්නම් වාහනයක්. ලොරි රථයක් මිලදී ගන්න තීරණය කරලා තියෙනවා. නේ? ඒක සැලස්මක් යාට. අන්න සැලසුම් කරන්නේට උදාහරණයක්. එහෙනම් කියන්න බලන්න සංවිධාන කරන්නේට. සංවිධාන කරන්නේට. සංවිධාන කරන්නේට එන්නේ මොකද්ද? අන්න අර ඉස්සලා දරුවා කිව්ව එක මොකද්ද? ආකර්ෂණීය බැනරයක් නිර්මාණය කිරීම. නේද? අන්න ඒක අපිට ගන්න පුළුවන් සංවිධානකරණයේ විදිහට. එහෙනම් පුතේ වා ප්‍රශ්න කියවපු ගමන්ම නිවැරදි උත්තරය තිබ්බත් නේද? නිවැරදි පිළිතුර තිබුණා. මේවා හරියට යන්න ඕනේ. නේද? ඒ දේවල් හරියට එකතු වෙන්න ඕනේ. රයිට්. පුතේ සේවකයෙකු බඳවා ගන්න සැලසුම් කරලා නැහැ.
නේද? සේවකෙක් බඳවා ගත්තා කියලා තියෙන්නේ. එහෙනම් ඒකේ සංවිධානය කරන්නේ. ඇයි ඒ සංවිධානය කරන්නේ කියන්නේ මොකද්ද? අරමුණු පරමාර්ථ. අපි සැලසුම් කරපු අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට අවශ්‍ය භෞතික සහ මානව සම්පත් රැස් කර ගැනීම තමයි සැලසුම් කරන්නේ. මෝටර රථයක් මිලදී ගන්නටය තීරණය කරලා තියෙනවා. මිලදී අරන්නේ නැහැ තව. තීරණය. ඒක සැලස්ම. සේවකයා බඳවගෙන ඉවරයි. බඳව ගන්න. ඒක සංවිධානය කරනවා. භෞතික සහ මානව සම්පත් එක්රැස් කර ගැනීම. රයිට්? ඕවා අපි හරියට පුතේ නිවැරදි ආකාරයට ළමයින්ට පැටලෙන්නේ නැති වෙන්න මතක තියාගන්න ඕන ක්‍රමවේද අපි මෙතෙන්දී කියලා දෙන්නේ. ඉරිදා පන්තියේදී. රයිට්? අපි ඉරිදා පන්තියේදී මේකට කියලා දෙනවා. හරි? මේ සියලු කරුණු කට්ටියට බොහොම සරලව පහසුවෙන් පැටලෙන්නේ නැති වෙන්න මතක තියාගන්න අපි කියලා දෙන්නේ. හරිද? රයිට්. අපි ඉක්මනට යම් මේක රිවර් කරගන්න ඕන. ඊට පස්සේ කියනවා ප්‍රචාරණ බැනරය අලෙවි මිශ්‍රයේ කුමන විචල්ලයට අයත්ද බලන්නකො සියලු ප්‍රශ්න ටික මේ විෂය නිර්දේශ කොටස ආවරණය කරන ලස්සන මෙතන නේද බැනරය මොන අලෙවි කරන මිශ්‍රණයට අයත් විචල්ලයක්ද දෙමු බලන්න උත්තරය නේද මං හරි කැමති ළමයි උත්තර දෙනවා නේද අපිට ළමයිගේ දැනුම් මට්ටම තේරුම් ගන්න පුළුවන් නේද එතකොට අපිට ගුරුවරු විදිහට අපේ ඉගැන්වීම අපිට සැලසුම් කරගන්න පහසු ළමයට එතකොට නොදේ නොතේරෙන දෙයක් තමයි අපි පැහැදිලි කරන්න කාලය වැඩිපුර ගන්න ඔව් හරි ලා දරුව කීප දෙනෙක් උත්තර දීලා තියෙනවා නේද ඔව් එතන පුතේ විචල්්‍යයක් විතර අපි ගන්නෙ ප්‍රවර්ධනය කියන එක ප්‍රචාරණය කියන එක නෙවෙයි රයිට් ප්‍රචාරණය කියන්නේ ප්‍රවර්ධනයේ ඇතුලේ තියෙන තව අණු විචල්්‍යයක් හරිද අලෙවි මිශ්‍රයේ විචල්්‍යයක් විතර අපි ගන්නෙ මොකද්ද ප්‍රවර්ධනය පැහැදිලිද පුතේ එක්කෙනෙක් ප්‍රචාරණය කියලා දීලා තියෙනවා ඒ දරුවා එක මතක තියාගන්න අලෙවි මිශ්‍රයේ විචල්්‍යයක් විතර අපි කතා කරන්නේ ප්‍රවර්ධනය ප්‍රවර්ධනයේ ඇතුලේ තියෙන එකක් තමයි ප්‍රචාරණය ප්‍රචාරණය කරන්න යොදා ගන්න එකක් තමයි බැනර් ප්‍රදර්ශනය කිරීම වෙනද දැන්වීම දැන් ඒක තියෙන විචල්්‍යයක් විතර අපි ගත්තොත් ප්‍රවර්ධනයේ ඇතුලේ රයිට් ප්‍රවර්ධනයේ කියන විචල්්‍යය ඇතුලේ තමයි ප්‍රචාරණය තියෙන්නේ මේ ඉඳන් ඔක පිළිතුරු එන්න ඕනේ පුතේ ප්‍රවර්ධනය ලියා ගන්න එක ප්‍රචාරණය කියපු දරුවා ලියා ගන්න ප්‍රවර්ධනයේ අනිත් දරුවොත් නිවැරදි පිළිතුරු ලියා ගන්න ඕනේ ඒකයි මේවා පුතේ නිකන් උගන්නවට හරියන්නේ නැහැ. ඔය කට්ටියත් අර ගිරව් වගේ කටපාඩම් කරගත්තට හරියන්නේ නැහැ පුතේ. දේවනාද මේවා ප්‍රශ්නයකට පිළිතුරු දෙන විදිය අවබෝධයෙන් ඔකට තේරුම් ගන්න. කටපාඩම් කරලා හරියන්නේ නැහැ මේ විෂය. ඔය කට්ටිය මේ වෙනකම් මේ විෂය කටපාඩම් කරන්න පුරුදුලා තිබ්බනම් ඒක හරියන්නේ නැහැ දර. මේක අවබෝධ කරගන්න ඕන විෂය. එකවුන්ටිනුත් එහෙමයි. දිස්සටහන් න්‍යාය, ගැලපිලි, ඊට පස්සේ මූලික පොත්, බැංකු සැසඳුම් නේද බැංකු සැලසුම් ළමයි කටපාඩම් කරනවා අරවා එකතු කරනවා මේවා අඩු කරනවා ඕවා වෙනස් වෙනවා පුතේ රයිට් ඒවා වෙනස් වෙන තැන් තියෙනවා අපි පන්තිවලදී අපි ඒවා කියලා දෙනවා කොහොමද වෙනස් වෙන්නේ කියලා හරිද බැරි වෙලාවත් ඒක දාපු ගාම්ම ළමයා කටපාඩම්මින් හදන් ආපු ළමයි ඔක්කොම වරදින හරිද කටපාඩම්මින් හදන් ආපු ළමයි ඔක්කොම වරදින හරිද ඒ හින්දා ආදරෙන් කියන්නේ කටපාඩම් කරන්න එපා රයිට් කටපාඩම් කරන්නම එපා මොකද්ද විෂය කරුණු අවබෝධයෙන් සාහවුරු කරගන්න අවබෝධය මතක තබා කටපාඩම් කරලා මතක තියාගන්න එපා රයිට් හරි අපි ඊට පස්සේ කනේ 2019 ජනවාරි 1 වන දිනට මෙම ව්‍යාපාරයේ හිමිකම කොපමණද හිමිකම කොපමණද තත්කාල හදලා කියන්න බලන්න මට හිමිකම එකයි එක දිනට අපිට දීලා තියෙනවානේ පුතේ වත්තම සහ වගකීම් පැවතුනා කියලා කොහොමද අපි හිමිකම හදන්නේ ගිනුම් කරන සමීකරණය ගඩස් ගාලා දාන්න තියෙන්නේ නේද ගිනුම් කරන සමීකරණය හරි වත්කම් කොහමද දෙන්නේ පුතේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් ඔයාලට පුතේ දීලා තියෙන ඉස්සරෝම නේද 2019 ජනවාරි 1 වෙනි දිනට මෙව ව්‍යාපාරේ පැවති වත්කම් සහ වගකීම් පහත පරිදිවේ කියලා ලිස්ට් එක දීලා දිනා ඉතින් පුතේ ඒකේ වත්කම් ටිකේ එකතුව ගන්නට ඔයා නේද මේක සමාන වෙන්න ඕනේ වගකීම් දෙකේ එකතු වෙලා එකෙන් ගන්නට එහෙනම් වගකීමෝ හිමි වගකීමෝ වත්කම සමාන වෙන්න ඕනේ අඩුවට තියෙන හිමිකම එහෙනම් හිමිකම කොහොමද හොයන්නේ දැන් හදලා කියන්න තත්කාල උත්තරයක් මට දාන්න ඒකට නේද දරුවෝ ගුරුවරයාගෙන් උත්තර බලාපොරොත්තු වෙන්න හොඳ නෑ දරුවෝ හදලා උත්තර ගුරුවරයාට කියන්න මෙන්න මෙහෙමයි සර් උත්තරය මෙන්න මේකයි උත්තරේ නේද එහෙම තාර්කික දරුවෝ තමයි අපට උවමනා නේ එහෙම බැරි දරුවෝ අපි තාර්කික මට්ටමට හදලා ගන්න අපිට පුළුවන් නේ
අපි ඔප්පු කරලා තියෙන අපි හදලා තියෙන නේද පළවෙනි කොරෝනා රැල්ල එනකොට කිසිදු කෙනෙකුට අයිඩියා එකක් නැහැ පන්ති කොහොමද කරන්නේ දරුවෝ නන්නත්තරයි ඉගෙන ගන්න විදිහක් නැහැ විභාගෙ එහෙම තියෙනවා ඉස්කෝල නැහැ පන්ති නැහැ නේද අපි පුතේ පළවෙනි රැල්ල ඉඳලා මේ ඔන්ලයින් පන්ති ආරම්භ කරේ හයිට් ඒ හින්දා ඔකට්ටිය කුමන හෝ ආකාරයකින් අපෙත් එක්ක එකතු වෙලා තියෙනවා ස්මාර්ට් ඔන්ලයින් කැම්පස් ආයතනයත් එක්ක ඉතින් මේකේ පුතේ විෂයන් හයක් උගන්වනවා නේද ඒ විෂයන් හයටම නොමිලේ පන්ති පවත්වනවා නේ ඒ විෂයන් හයටම නොමිලේ පන්ති පවත්වනවා ඊට අමතරව කුඩා පන්ති ගාස්තුවක් බොහොම සාමාන්‍ය රුපියල් 500ක් පුතේ හරිද අද ශිෂ්‍යත් පන්ති කරත් ගන්නවා පුතේ 1500ක් 1200ක් නේද හැබැයි අපි දන්නවා මේ දවස්වල දෙමෝපියන්ට ප්‍රශ්න නේද සෑහෙන ප්‍රශ්න වලට අපි සෑහෙන සීල දෙනා මොහොන දීලා තිනවනේ මේකට උනත් පුතේ අපි මේ සාමාන්‍ය පන්ති ගාස්තුවක් ගන්නෙ නේ ඔකට දන්නවා අපේ සූම් පැකේජ් එකක් අපි ගන්න ඕනේ ඒවට ගෙවන්න ඕනේ අපි ඩේටා වලට ගෙවන්න වෙනවා නේද මේ විදිහට බල්ක් ක්ලාස් එකක් කරනකොට රයිට් ඒකින්ද ඒ පිරිවැය ආවරණය කර ගැනීමකට පමණයි අපි මේ මුදල් අය කිරීමක් කරන්නේ හරිද ඊට අමතරව ඔකට මේ නොමිලේ පන්ති සබ්ජෙක්ට් හයක් නොමිලේ උගන්වනවා මේ ආයතනෙ හරිද ඒකින්ද තමයි ඔකට අපිත් එක්ක රැඳිලා ඉන්නේ කියලා අපි දන්නවා රයිට් ඒකින්ද ඔකට තව අවශ්‍ය දරුවන්ට අපි ඒ පහසුකම ලබා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ හරි පිළිතුරක් ඇවිල්ලා දිනා පුතේ 297000යි තව වෙනස් පිළිතුරු තියෙනවද තව වෙනත් වෙනස් පිළිතුරු තියෙනවද රයිට් මං කියන්නේ මේ උත්තරේ වැරදි කියන්නේ නැහැ හරි කියන්නේ තව මට ළමයි දෙන්නෙක් වන්දනේ කරේ පිළිතුරු දාන්න රයිට් මේ දා එකම දරුවෝ ටික තමයි පිළිතුරු දාන්නේ අනිත් දරුවෝ කො නේද එකම දරුවෝ දෙන්නෙක් වන්දනේ තමයි පිළිතුරු දාන්නේ පුතේ එහෙම එපා රයිට් ඔක්කොම කටි දාන්න පිළිතුරු හරියන්න පුළුවන් වරදින්න පුළුවන් ඒක වෙනම කතන්දරයක් උත්තරයක් දෙන්න පුළුවන් නෝකට මොකක් හරි 149000 ඔය බලන්න තව උත්තර එනවනේ කියන්න බලන්න අපට නේද හරි අපි පුතේ වත්කම් වල එකතුව ගමු පුතේ වත්කම් බලන්න වත්කම් තියෙනවා මේ ලකුණු කරගන්න 48000 මුදල් කියන්නේ වත්කම නේද ඊට පස්සේ ඉඩම් ගොඩනැගිලි 150000 කියන්නේ පුතේ වත්කම නේද ඊට පස්සේ එල්ලී බඩු උපකරණ කියන්නේ පුතේ වත්කම හරිද බලන්න ඔකට එහෙමද ගත්තේ කියලා කුෂි උපකරණ කියන්නේ පුතේ වත්කම හරිද කුෂි උපකරණ කියන්නේ වත්කම මල්තල තොගය කියන්නේ පුතේ වත්කම දැන් ඕක වත්කම් වගේම හඳුනගන්න ඔකටි දැනගන්න ණය ගැතියෝ කියන්නේ පුතේ වත්කම නේද ණය ගැතියෝ කියන්නේ වත්කම එතකොට වත්කම් නම් කොච්චරක් වෙනවද පුතේ ඔක්කොම ලක්ෂ 3ක් බලන්න මේ උත්තරය ආවද කියලා වත්කම් ලක්ෂ 3ක් ඇවිල්ලා තියෙනවා හරිද වගකීම් අපි බලමු වගකීම් දෙන පුතේ බැංකු ණය 50000ක බැංකු ණයක් තියෙනවා නේද ඊළඟට ණය හිමියෝ ඉන්නවා 35000ක එහෙනම් ඔක්කොම වගකීම් පත්‍රයක් තියෙනවද පුතේ 85000 එහෙනම් පුතේ ලක්ෂ 3ක් වෙන්න තව කොච්චරක් අයිතිකරු සපයලා තියෙන්න ඕනද නේද ලක්ෂ 3ක් වෙන්න අයිතිකරු කොච්චරක් සපයලා තියෙන්න ඕනද පුතේ මෙන්න පිළිතුර 215000යි දැක්කද උත්තරේ ගත්ත විදිය දැක්කද නේද ඉතින් හදන්න උත්සාහ කරන්න එපා පුතේ නේද අපි කියන්නේ කතාවට නේ පයිතගරස්ලාද කියලා අහනවනේ නේ අපි නේ රයිට් ඒ හින්දා අපිට ඕන තරම් විභාගෙට කටුකොල දෙනවා රයිට් 250000 එක දරුවෙක් උත්තරයක් දීලා තිනා හොඳයි රයිට් අපිට කටුව පේපර්ස් ඕන තරම් දෙනවා පුතේ විභාගෙදි කඩදාසි ඕන තරම් දෙනවා ඔයා හදන්න හදලා පිළිතුර සපයන්ට 225000 වැඩි 215000 පිළිතුර එන්නේ හරිද හදන්න පුතේ මෙහෙම හදලා ගත්තම ඔයාගේ ඇහැට උත්තරේ පේනවනේ නේද රිස්ක් එකක් ගන්න එපා හරිද අනවශ්‍ය අවධානමක් ගන්න එපා මම නම් උපදෙස් දෙන්නේ එහෙමයි දරුවා අනවශ්‍ය අවධානම් ගන්න එපා මොකද ඔයාට කාලය ආ සම්පත් කඩදාසි ඕන තරම් දෙනවා කාලය කාලේ නම් ඕන තරම් දෙන්නේ නැහැ කාලේ සීමිතයි හැබැයි ඒ කාලේ ඔයාට ප්‍රමාණවත් අපි දන්නවා මොකද අපි අවුරුදු ගානක් දැන් ළමයිට උගන්වනවා ළමයි විභාග වලට මුහුණ දෙනවා නේද ළමයිට විභාග පවත්නවා අපි නේද එතකොට මේ අපි දන්නවා මේක බොහොම ප්‍රමාණවත් ළමයි නේ වෙලා මදි වෙන්නේ නැහැ දරුවෝ වෙලාව ඉතිරිත් වෙනවා සමහර නම් හරි ඒ හින්දා අපි කියන්නේ අනවශ්‍ය කලබලයක් එපා පිළිතුරු හදලා ගන්න රයිට් හදලා ගන්න. එහෙනම් අර ඔකටද දෙන්න ඕනේ IQ ටෙස්ට් වගේ. නේද? IQ වගේ. IQ ටෙස්ට් වගේ පේපර් එක විතරයි දෙන්නේ. කිසිදු කඩදාසියක් දෙන්නේ නැහැ. පැන්සල් පාවිච්චි කරන්න බෑ. පෑන විතරයි. මේ දෙන කඩදාසියේම පිළිතුරු සපයන්න ඕනේ. එච්චරයි. ලියපන් උත්තර. ආ, ඒවා IQ. මේක එහෙම නෑ. අපිට පෙර වැඩ කරන්න.
ඕන තරම් කොල්ල දෙනවා නේ ඒ හින්දා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නිකන් බොරුවට ඉල්ලන්නා ගන්න ඕනේ ඉතින් හදන්න කියන්නේ නේ අවා ඒ පරීක්ෂ කරලා ලකුණු දෙන්නේ නැහැ අනේ මේ දරුවා හිතින් මේ ගාන හදන්න ගිහින් තියන්නේ අනේ පව් අපි ලකුණු දෙමු එහෙම දෙනවා නෑ තඩි කා වැරද්දක් දැම්ලා ලකුණු බින්දුවයි කියලා දාලා නිකරයි වැරදි දාන්න තියෙන තරම් මේ තියෙන තරමට ගුරුවරු කැමති ඇයි ඒ එයාට ගෙවන්නේ පුතේ බලන පේපර් ගන්න එතකොට එයාට දවස් ඇතුළත වැඩි පේපර් ගන්නක් බැලුවොත් එයාට වැඩි ගාණක් උපය ගන්න නේ දැන් මේ දවස්වල ගුරුවරු පේනවා නේ කට්ටියට පඩිමන්ති 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 කිය කින්නේ ඉතින් එතකොට ඉතින් ඔය වගේ පේපර් එක්සෑම් එක පේපර් බලන්න කියන පුළුවන් තරම් පේපර් බලලා වැඩි ගාණක් ලබා ගන්න උපය ගන්න තමයි උත්සාහ කරන්නේ හරි එතකොට අන්නේ මේ දරුවා පව් අයියෝ මේක මේ ඉතින් හදලා තියෙන්නේ එහෙම කරන්නේ නැහැ ඒ කට්ටිය හරි එහෙම කරන්න ගුරුවරුන්ට කොහෙවත් උපදෙස් දෙන්නෙත් නැහැ උත්තර බලනවා මාකිස් කියම් එක බලනවා උත්තරේ හරිනම් ලකුණු දුන්නා එතනින් වැරදිනම් වැරදි අනේ මෙයා හිතින් හදලා තියෙන්නේ අනේ පව් ඈ එහෙම මොකුත් බලන්නේ නැහැ හරිද එහෙනම් ඒ තත්ත්වල කටි වැටෙන්න ඕනෙත් නැහැ රයිට් කටු වැඩකොළ දෙනවා හොඳට හදලා විලිදුරු ගන්න රයිට් අපි ඊළඟ එකට යන ඉක්මනට ජනවාරි 1 වෙනි දිනේ ජංගම වත්කම් ජංගම වගකීම් අගයන් සහිතව දක්වන්න ආ එහෙනම් ඒක පුළුවන් ජංගම වත්කම් මොනවද තියෙන්නේ ජංගම වත්කම් මොනවද තියෙන්නේ මෙතන ජංගම වත්කම් දැන් ඕවා දැනගන්න ඕන පුතේ මේවා අවශ්‍ය නම් අපි පන්තියට එන්න අපි මේවා කෙරෙලා තියෙන හැබැයි පුතේ අපි තියරි ක්ලාස් වල අපි accounts වලද මුල් ටික කරලා දැන් මූලික පොත් යන්නේ හෙට අපි පටන් ගන්නවා සුළු මුදල් පොතයි බැංකු ගිනුම බැංකු සැසඳුම හරිද අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න හෙට හෙට සහ ඊළඟ සතියේ පන්ති දෙකට මුදල් ගෙවලා රයිට් එතකොට ඔයාට 12 වෙනිද පන්තියේ 5 වෙනිද පන්තියේ රෙකෝඩින් දෙක දෙනවා ඒ වගේ තියෙනවා මේ වත්තම් වගේම හඳුනා ගැනීම මේවා මේ ඔක්කොම ටික තියෙනවා හරිද පුතේ මුදල් ගෙවන්න අපි කාඩ් වලින් ගෙවන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පුළුවන් ATM කාඩ් වලින් ගෙවන්න පුළුවන් ඔන්ලයින් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් QR පේමන්ට් විදිහට ගෙවන්න පුළුවන් නේද එහෙම නැත්නම් ATM මැෂින් එකකට ගිහලා සල්ලි ATM නෙමෙයි කෑෂ් ඩිපොසිට් මැෂින් එකකට ගිහලා මුදල් බඳින්නත් පුළුවන් මොනියම් හරි ඔයාට පුතේ පන්ති අවශ්‍ය නම් මේ සතියේ මුදල් ගෙවා ගන්න විදිහක් නැත්නම් අනේ වාගේ අම්මට තාත්තට මට කතා කරන්න කියන්න සර් මෙයාමයි පුතාට සල්ලි පන්තිට සම්බන්ධ වෙන්න ඕනේ කියනවා මේ හේතුවෙන් අපිට මුදල් ගෙවන්න දෙන්නේ නැහැ කිව්වොත් මම ඔයාට අවස්ථාව ලබා දෙනවා හරි මේ මුදල අපි ඉදිරි කරාට මේක නෙමෙයි අපි මුලට ගන්න හරි ඔයාගේ අවශ්‍යතාවය නම් පන්තියට අපි ඒකට අවස්ථාව දෙනවා මුදල අපි දෙවනුවට දාන්න හරිද පුතේ ඒ හින්දා එහෙම අවශ්‍යතාවයක් තියෙන දරුවෝ ඉන්නවා නම් කතා කරන්න මැසේජ් කරන්න අපි ඒවා සම්බන්ධීකරණය වෙලා වැඩේ කරනවා රයිට් බලන්න පුතේ ජංගම වත්කම් මොනවද ජංගම වත්කම් ඉදිරිය අපිට මෙතන හඳුනා ගන්න තියෙනවා එකක් තමයි මොකද්ද මුදල් ඔකටි වටිනාකම් දාගන්න මුදල් රයිට් මේ පුතේ කටු වැඩකොල්ල හදා ගන්න ජංගම වත්කම් ලිව්වා මුදල් ආ කොච්චරක් තියෙනවද ඊට පස්සේ වටිනාකම් සහිත ආය මොනවද තියෙන පුතේ ණය ගැතියෝ ණය ගැතියෝ ජංගම වත්කම ආය තියෙනවා තොගය 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 කියන්නේ පුතේ උතර මොනවද මේ ව්‍යාපාරයේ ස්වභාවයත් එක්ක තොගය වෙන්නේ මොකද්ද පුතේ මල් පැල තොගය තමයි විපුරන්න තියෙන මල් පැල ටික තමයි පුතේ තොගේ වෙන්නේ. හරි. ජංගම වත්කම් ටික පිළිතුරු දාලා දෙනවා. හොඳයි. ණය ගැතියෝ නේද? වගකීමක් තමයි ණය හිමියෝ. රයිට්. ගුඩ්. රයිට්. හරි. අපි ඊළඟට යමු පුතේ. බැංකු ණය පොලිය. ගිණුම්ගත කිරීමට දාලා ජිත් සටහන ලියන්න. හරි. මට දාන්න බලන්න ජිත් සටහන පටස් දාලා. පටස් ගාලා දාන්න. කො. ඉක්මන අයියෝ තප්පර දෙකෙන් දාන්න ඕන කොටක් ගන්න. නේද? शेयर ඔය අද ඔකට ආපු Zoom link එක තමයි පුතේ මේ ක්ලාස් එකට හැමදාම භාවිතා වෙන්නේ. සෙනසුරාදා දෙකට තියෙන පන්තියට අද ඔකට Zoom link එකකින් ආවේ. අන්න ඒ link එක තමයි හැමදාම භාවිතා වෙන්නේ. ආයෙත් link එක කොයි කොයි දඟලන්න එපා. ඕක කොහේ හරි save කරලා තියාගන්න නැත්නම් message එක delete නොකර තියාගන්න. යාළුවන්ට forward කරන්න නේද පන්තියට සම්බන්ධ වෙන්න කියන්න. හරි. බලමු දිත්තටහන මොකද්ද කියලා. කොහමද වෙන්නේ? බැංකු ණය බැංකු ණය පොලිය ගිනුම්ගත කිරීමට අදාළ මොන එකනේ පුතේ මම ඔකට කියවන්නේ නැහැ කියලා කියන්නේ බොරුද
මොකක්ද වියදම් ගිණුම හර මුදල් බැර අනේ පුතේ අපි දිත්ත සටහන කිල්ලෝ මගේ දරුවෝ වටිනාකමත් එක්ක ලියන්න වියදම් කියන්න එපා වියදමේ නම ලියන්න හරියට වටිනාකමත් ලියන්න දර සටහනත් ලියන්න වටිනාකම ලියන්න දිත්ත සටහන ලස්සනට ලියන්න ඕන හරිද බැංකු ණය පොලි හර सिंगल मीडियम सिंगल मीडियम ඒකට උඩ පුතේ කියවන්න ඕන බලන්න අපෙන් අහන්නේ මොකද්ද බැංකු ණය පොලිය ගිණුම්ගත කිරීමට අදාළ දිත්ත සටහන ලියන්න බැංකු ණය පොලිය පුතේ එහෙනම් මොකද්ද හර වෙන්නේ වියදම් ගිනව බැංකු ණය පොලිය ගිණුම හර ලියා ගන්න බැංකු ණය පොලිය ගිණුම හර වටිනාකම ලියන්න කොච්චරද न्याय कर सती देख तूने दनगंटवश्य කිව විදිහට පන්තිර සම්බන්ධෙන්න මේ 0.72යි 122.7 කියන නම්බරේට මැසේජ් එකක් දාන්න රයිට් ඔයාලට අවශ්‍ය දැනුම තොරතුරු කොහොමද පන්තිර වලට සම්බන්ධ වෙන්නේ කියන කාරණා පිළිබඳ විස්තර අපි ලැබෙන්න කලින් රයිට් මාස 5යි පුතේ 2020ක් වගේ ගහන්න තියෙන මැච් එකක් ඕලෙවල් නේද කොමස් එක නේද අපි ගහනවා 2020 ලස්සනට හැබැයි අපි ශ්‍රී ලංකා ටීම් එක වගේ නන් නෙවෙයි නේ එහෙම 2020 ගැහුවත් හරියන්නේ හරි මාස 5යි ඔලෙවල් විභාගෙට රයිට් ඒ හින්දා අපි ඒක හරියටම කරනවා මාතෘකා 20ක් තියෙනවා පුතේ මාස 5යි මාතෘකා 20යි අපි ගොඩ දාලා දෙනවා රයිට් අපි කො ඔක්තෝබර් වෙනකොට ඔක්තෝබර් අන්තිම වෙනකොට 10 වසර ඉවර කරන්න අපි සැලසුම් කරලා තියෙනවා රයිට් අපි තියෙදි ක්ලාස් එන ළමයිට රිවිෂන් ක්ලාස් තියෙදි එකට එන එකට යන්නේ ඒ ක්ලාස් එකේ ළමයිට අපි හෙට තියෙන එකේ දැනුම් කලින් දැනුම් දෙනවා මෙන්න මේ 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 පාඩම් ටික තමයි මේ සතිය කරන්නේ ළමයා රෙඩි වෙලා එනවා අපිත් රෙඩි වෙලා යනවා ලස්සනට අදාල කොටස ඉවර කරමු. හරිද? ඒ හින්දා ඔක්තෝබර් අන්තිම වෙනකොට අපි 10 වසර ඉවර කරනවා. රයිට්? 10 වසරේ තමයි පුතේ ඕ ලෙවල් පේපර් එකේ වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවක් එන පාඩම් ටික තියෙනවා. බලන්න මූලික පොත් ටික, දිත්ත සටහන් ටික, දිත්ත බලපෑම් ටික, බැංකු ගිණුම, බැංකු සැලසුම, වැරදි නිවැරදි කිරීම, ශේෂ පිරික්සුම, නේද? ව්‍යාපාර සංවිධාන 10 වසරේ තමයි බර තියෙන්නේ විභාග. හරිද? එහෙනම් අපි 10 වසර ඔක්තෝබර් වෙනකොට ඉවර කරනවා සම්පූර්ණයෙන්ම අවශ්‍ය දරුවෝ සම්බන්ධ වෙන්න. පරණ රෙකෝඩින් ගන්න මම අවස්ථාව උදා කරලා දෙන්න. ඒ හින්දා අවශ්‍ය දරුව මේ නම්බරෙට කැටිපන් මේ WhatsApp නම් මේ મેસેජ් එකක් දාන්න. accounts 10 11 theory class එකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. right එක අපි නම් කරලා තියෙන theory class කියලා හැබැයි ඒක මාස 5 රිවිෂන් එකක් විතර තමයි. අංග සම්පූර්ණ සටහනකුත් එක්ක අපි සාකච්ඡා කරනවා. හරිද? විශේෂ ක්‍රමවේද යොදාගෙන අපි වැඩේ ගොඩ දාලා දෙනවා. හරි ඊළඟට යන්න मुदल गिनुम जनवरी दिन शेषे right ඔකටේ මුදල් ගිනම සම්පූර්ණයෙන් රෝල් කරන්න ඕනේ හරිද දිනය නේද ලදිපත් අංකය විස්තරය සංගල පිටුව වටිනාකම නේද මුදල් පොතනේ අපෙන් ආන්නේ right අපිට ආරම්භක ශේෂය දීලා තියෙනවා පුතේ
नहीं तो मुदाल पोते आरंभ के शेष दी रहती है ना इकाई एक शेष है दिने इकाई एक विस्तर दी रहे शेष है पच्चर अगुते हाथलिस अट्टा दाहक नहीं हाथलिस अट्टा दाहक हाथलिस अट्टा दाहक दी रहती है हर दे राइट हाथलिस अट्टा दाहक दी रहती है इधर बात से मनाती है ने बरन සිදුවිච්ච ගණන්දෙනු ටික පල්ලෙහැන් දිලා දෙනවා මල් පෝච්චි මිලදී ගැනීම 10000යි ආහිනම් මෙතන ලියන්න මල් පෝච්චි යනු වච්චරද පුතේ 10000යි හරි ගණුම් 10000යි මල් පෝච්චි ඊට පස්සේ කොම්පෝස්ට් සහ රසායනික පොහොර ගැනීම 18000යි ආ පොහොර ගණුම් පොහොර लिया අත්තු දව කරුගේ වැටුප 12000යි අත්තු දව කරුගේ වැටුප 12000යි හරි මල්තල ප්‍රවාහන කුලිය ප්‍රවාහන කුලි 36000යි අපිට විකුණුම් ආ අපි මුදල්ලි විකුණලා තියෙනවා විකුණුම් කීයද පුතේ 80000යි ණයට විකුණුම් කොහෙද ණයට විකුණුම් දාන්නේ වරු ඇදරු ණයට විකුණුම් කොහෙද දාන්නේ අපි මෙතෙන් එනවද ආ මෙතෙන්ද එනවා කියන දරුවෝ කොහොම ණයට විකුණුම් मूलिक बैंक वारे बैंक नाय वार पोलिय समग वारिक पोलिय समग पंदास पंसीयाई हरिद पोईटिक तमा इन्ने बलम विदुरा कावा ना इन्ने ने हरी 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 एक हरी राइट इरे वास्ते नेद अभी बालम एना मुदाल पोते शेशे की या के नवाद किये නේද පුතේ වැඩි පැත්ත කොයි පැත්තද හර පැත්ත නේද 0.0 0.1 8යි 12යි 128000යි 128000යි රයිට් එහෙනම් මෙතන අපට 1යි sorry 1යි 31 පාගේ ශේෂය මේ ටික එකතු වෙ මේ කඩු කරලා ගන්න කීයක් වෙනවද ඒක දාන්න ඕනේ දෙන්නට එතකොට අපට පිළිතුරු ලැබෙනවා කියදන්නේ පුතේ
फाइट पुते वन किए किए ने लीव यो काटिए नहीं बालवा लिया करने में ठीक है बोधा वेला नंग मटराम ते नया में पैसे फाइट मनोज ते नहीं छे छे आ गया देने जिसने मतलब अपन से वैरा देने ये तो बोले उड़ा हरी डबल लगे हम दहा दहा है दहा आठ दहा है हार दहा है दोलस दहा है तीसरा ए दहा है पंद्रह पांच सी जाए ये ठीक है नहीं राइट बोर्ड डे का मंकियां ना आए पारा मुदल पोते इक्का ये कर छे छे हाथली सख दहा है विकुनो मसूद दहा है दरपेट्टे ने वा मालपोच गयनुं दहा दहा है पोहर गयनुं दहा आठ दहा है पॉलिथीन कवर हार दहा है අත්දැව කරුවන් ගේ වැටුප 12000යි ප්‍රවාහන කුලිය 36000යි බැංකුණය වාරික 55 5500යි හරිද ඔය ටික එකතුව ගන්න කීයක් යනවද කියලා කිය දෙන්න පුතේ 40 දදාස් 500ක් එනවනේ 40 දදාස් 500යි ශේෂය හරි බෝඩ් එකේ ප්‍රශ්න කියන්නේ පුතේ මෙහෙමයි හරිද කොච්චර හොඳ කැමරාවක් අපි පාවිච්චි කරත් වැඩක් නැහැ zoom එකේ class එක කරනකොට මෙයා resolution එක අඩු කරලා දෙන්නේ කැමරේ right මම මෙච්චර කැමරාව ළඟින් තියන් ඉන්නෙත් ඒකයි හරිද මෙච්චර කැමරාව ළඟින් තියන් ඉන්නෙත් ඒකයි මොකද මේ ඔකට හොඳ දසුනක් නැත්තම් හොඳට බෝඩ් එක paint ඕනේ right कंपनी සන්නිවේදන සමාගම කියන සූම් පැකේජ් එකට ඩේටා කෝට එකක් දීලා තියෙනවනේ නේද? ඒ හින්දා තමයි අපි සූම් පැකේජ් එකම භාවිතා කරන්නේ. ඒක කරනකොට අර විදිය පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද වීඩියෝ එක ටිකක් යන්නේ කොලිටි එක අඩු වෙලා යනවා. අපි කොච්චර හොඳ කැමරාවක් පාවිච්චි කරා වීඩියෝ එක යා සූම් එක ගන්නේ අප්ලෝඩ් කරගන්නේ ඒ කට්ටියගේ මට්ටම රෙසලූෂන් එක අඩු කරලා. මොකද නැත්තම් ඒ කට්ටියගේ සර්වර් බිසි වෙනවා නේද? ලොංග ලොංග කොච්චර කට්ටිය මේ වෙලාවේ සූම් එක පාවිච්චි කරනවා. නේ අපි විතරක් නෙමෙයි. රයිට්. එතකොට අපේම वेबसाइट टेकिंग आप ऐम सर्वर टेकिंग आप ही करना वाला राइट आप अपना क्वालिटी ये ना वीडियो का आप अपना पालने कराने को बुलवाने अरे देख आप ऐ वेबसाइट टेकिंग राइट जहाँ पे ऐम करना तय नहीं तीन आती है तो वो टेवा के आप अपने मेवा के जनांग वाला पांती कराने टबे नहीं वेबसाइट टेका मेंटेन करना क्या ना पांती का उसको मेवा के देखूने एक पद जाने अरे दे हिंद तो वो टेम वासी आवाजी देखा मत ना पुडा बोर्ड देखा पुडा वीडियो का क्वालिटी अडूनाट अडू पीरी वैकिंग पांती सहभाग අපේ නැත්නම් අපිම වෙබ්සයිට් එකක් හදලා අපි ඩොමේන් අරගෙන අපි හොස්ටින් කරලා අපේම සර්වර් එකක් කරා අපි රන් කරනවා නම් අපටත් කරන්න පුළුවන් හැබැයි පන්ති ගාස්තු මේ වගේ දෙගුණයක් එකමාර ගුණයක් විතර ගන්න වෙනවා හරිද පුතේ එහෙනම් උත්තරේ ලියා ගන්න මෙතෙන්ට එන්නේ 42500යි 42500යි හරි ඊට පස්සේ තියෙනවා මේව ව්‍යාපාරයේ භාවිතා කරන මූලික පොත් දෙකක් නම් කරන්න මේව ව්‍යාපාරයේ භාවිතා කරන මූලික පොත් දෙකක් මොනවාද පුතේ මූලික පොත් මේ ව්‍යාපාරේ භාවිතා කරන්නේ එකක් තමයි අපි හැදුවේ මොකද්ද මුදල් පොත නේද මුදල් පොත අනික මොකද්ද ණයට විකුණුම් තිබ්බා මතකද ණයට විකුණුමක් තිබ්බා ණයට විකුණුම් තියනවා නම් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන මුදල් පොත මොකද්ද විකුණුම් ජර්නලය විකුණුම් ජර්නලය රයිට් විකුණුම් ජර්නලය හරි ඊට පස්සේ අපි ආ जनवरी मासे मुलु विकुणुम कोपमनद जनवरी मासे मुलु विकुणुम कोपमनद मुलु विकुणुम කියන්නේ පුතේ මොකක්ද අපි එතකොට ගන්නෙ අත්පිට විකුණුම් ණයට විකුණුම් දෙකම අත්පිට විකුණුම් අපි දන්නවා කොච්චරක්ද 80000ක් තිබ්බා ණයට විකුණුම් කීයද තිබ්බේ 44000ක් තිබුණා එතකොට මුළු විකුණුම් කීයක් දෙන්නේ පුතේ 1,24,000යි නේද
මුල විකුණුම් 1,24,000යි. ඊළඟට අහනවා පුතේ 1.31 දිනට ණය ගැති ශේෂය කොපමණද? ණය ගැති ශේෂය කොපමණද? 1.31ට ණය ගැති ශේෂය 1.31ට ණය ගැති ශේෂය කොච්චරද පුතේ? ඒක අපේ උත්තරය දාන්න බලන්න. 1.31ට ණය ගැති ශේෂය කොපමණද? उत्तर अमेरिका मकान लियागे मैं उत्तर अपे आरंभ नायक उत्तर इकाईटिया अभी अतर मेदा नायक विकन अतरी सतर दपे उपम नायक कीते हट जनवरी मासे हतली शुद्ध लाभ लागे दहनमे जनवरी पिस्तक दिन प्रार्थने पिस्तक दिन प्रार्थने जनवरी पिस्तक प्रार्थने දෙමු බලන්න උත්තරයක් එකකට නේද ඉන්න කොච්චර අපි ඉතින් ගුණ යහපත් උගන්වුවත් නේද වැඩේ කරගත්තට පස්සේ වැදුරටත් නොකිය යන පිරිසක් ඉන්නවා නේද අපි පන්තිය පටන් ගත්ත දීතියා පන්තිය ඉවර වෙන්න ඔන්න මෙන්න වෙනකොට ඉතින් වැදුරටත් නොකිය යනවා කට්ටිය නේද අපි කොච්චර මේ යහපත උදසා මේවා කරත් එහෙම කරන කට්ටිය ඉන්නවා ඉතින් නේද ඉස්කෝලවලත් එහෙමයි ඉස්කෝලවලත් එහෙමයි සාමාන්‍ය අපි කරපු පරණ පන්තිවලත් එහෙමයි නේද इंदाला विभाग श्रीलंका उत्तर जनवरी मासे शुद्ध लाभ 1,40,000 क्लब नाय गतियो संबंधे आरंभक नाय गतियो मासे नायट विकन हतली हतरदाहकोट संपूर्ण नाय गतियो क्वच्चर हतरदाहकट मेक इकाई शेषय मेक मासे नायट विकन नायट विकन එතකොට 1.31 වෙනකොට ණය ගැතියෝ ඉන්නවා 1,74,000 හරිද 74,000 හරි අවසානයකට අපි උත්තරයක් ගමු 10 වෙනි ප්‍රශ්නෙට මෙම ව්‍යාපාරයේ ජනවාරි මාසයේ සඳහා 41,000 ශුද්ධ ලාභයක් ලබා ඇත ඒ අනුව ව්‍යාපාරයේ 31 දිනට ජනවාරි 31 දිනට ප්‍රාග්ධනයේ කොපමණද ප්‍රාග්ධනය අපි දන්නවා ආරම්භක ප්‍රාග්ධනය 1.1 ප්‍රාග්ධනය කියද පුතේ තිබ්බේ දෙලක්ෂ එකයික ප්‍රාන්තන අපිට කීයක් දාවේ දෙලක්ෂ 15,000 නේද ආ එහෙනම් අපි මේකට එකතු කරනවා ශුද්ධ ලාභය කීයද පුතේ 41,000 එහෙනම් අපේ 1.31ට ප්‍රාග්ධනය इकाइक प्रार्थना दिलक्ष पालस्ता දලක්ෂ 15,000ක් තියෙනවා නේද? මාසයේ ශුද්ධ ලාභය අපිට කියලා තියෙනවා 41,000යි කියලා. එහෙනම් ශුද්ධ ලාභයක් කාටද අයිති වෙන්නේ? අයිතිකරුවන් තමයි. අපි එන එක ප්‍රාග්ධනයට එකතු කරලා පෙන්නනවා. එහෙනම් ද 1.31 දිනට ප්‍රාග්ධන වෙනවා කියද පුතේ 256,000යි. හරි. එහෙනම් අපි ලකුණු 20ක ප්‍රශ්නයක් තමයි මේ සාකච්ඡා කරේ නේද? අපි ප්‍රශ්න ටික ප්‍රශ්නෙට උත්තරේ විතරක් දීගෙන ගියේ නෑ. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වගේ.
නේද ආ ගන්න ළමයි පළවෙනි ප්‍රශ්නේ මෙන්න පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න උත්තරේ එහෙම අපි කරේ නැහැ අපි පුළුවන් තරම් පැහැදිලි කිරීමක් ඒ ප්‍රශ්නෙට අදාළ කොටිකේ විෂය කරුණු ටික පැහැදිලි කරලා තමා අපි පිළිතුරු සැපයීමට උත්සාහ කරේ රයිට් ඒකයි අපිට මේකට කාලය යන්නේ රයිට් කාලය වැයනකොට අපිට මේ වැඩේ කරන්න බෑ රයිට් එහෙනම් පොදේ මේකේ ඉතුරු ප්‍රශ්න ටික ව්‍යාපාර අධ්‍යයනයේ කොටස ගිණුම් කරණයේ කොටස අපි සියල්ල ඊළඟ සතිවලදී සාකච්ඡා කරනවා එහෙනම් මේ ප්‍රශ්න පත්‍රය ඔකට ළඟ පරිස්සමට තියාගන්න PDF එක හරි ඩිලීට් කරන්න නැතුව ආයෙ මගෙන් ඉල්ලන්න එපා PDF එක රයිට් මට එහෙම විටින් එට එවන්න අමාරුයි නේද එහෙනම් ඔකට එක පන්ති විතරක් නෙවෙයිනේ තියෙන්නේ අපට නේද අරක කෝසර් කියලා අහනවා ඉතින් අපි මොකද දන්නේ අරක කියලා කිව්වට නේද එහෙම බෑ මොකද්ද පැහැදිලිව අහනකොට කියන්න හරිද පුතේ එහෙනම් අද මගෙත් එක මේ පන්තිය ආරම්භයේ සිට මේ දක්වා හිටපු සීළු දෙනාටම ස්තුතිවන්ත වෙනවා ඔකට එක විශේෂ දැනුම පෝෂණය කරගන්න අපෙත් එක දිගින් දිගටම රැඳිලා ඉන්න කියන ආරාධනාව කරනවා ඒ වගේම 11 වසර දරුවන් මේ තරේ විභාගයට පෙනී සිටින දරුවන්ට ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම් කරණයේ විෂයේ කුමන හෝ කොටස් පිළිබඳ අනවබෝධයක් තව පැහැදිලි කිරීමක් වැඩිපුර ගණන් හදා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ අපේ ඉරිදා පන්තිර සම්බන්ධ වෙන්න 0.70122.700 කියන දුරකථන අංකයට පණිවිඩයක් දෙන්න මේ පන්තියට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවය තියෙනවා රයිට් එහෙනම් සුපුරුදු පරිදි මේ අපි පවත්වන නොමිලේ පන්තිය ලබන සෙනසුරාදාත් මේ වෙලාවටම පවත්වනවා ඔබගේ යාළුවන්ටත් මේ පණිවිඩය දීලා ඕනොත් එකතු කරගෙන මේ පන්තියට සහභාගී වෙන්න කියන පණිවිඩය ලබා දෙමින් අද දවසේ පන්තිය අපි අවසන් කරනවා සිල් දිනාටම සුබ සන්ධ්‍යාවක් පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න ඕනේ සිල් දිනම් පරිස්සමෙන් ඉන්න ඒ වගේම